ගිහි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතය තුළ විවාහ වෙනකම් කුමර බඹසර කුමරි බඹසර කියලා ධර්මයේ පෙන්නන විවාහ වන තෙක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කර විවාහ වුණාට පස්සේ තමන්ගේ බිරිඳ ඉක්මෝලා යන්නේ නැහැ ස්වාමියා බිරිඳ තමන්ගේ ස්වාමියා ඉක්මෝවා යන්නේ නැහැ එතකොට ඒ අයගේ ජීවිතය තුළ ඒ අයට බොහොම ආදරෙන් විවාහ ජීවිතය තුළ ඔවුන්ගේ ජීවිත ඔවුන් ගත කරනවා බොහොම සතුටින් ඊළඟ දේ තමයි කිසිම හේතුවක් නිසා බොරුවෙන් තව කෙනෙක්ව මුලා කරන්නේ රවට්ටන්නේ නොමග යවන්නේ නැහැ මෛත්‍රී සහගත කෙනා ඒක තමන්ට ගලපලා හිතනවා දැන් ඔබම ඔබ ගැන හිතන ඔබ කැමතිද මිනි කවුරු හරි ඔබව රවට්ටලා අන්දලා ඔබව මුලා කරලා බොරුවෙන් ඔබව රවට්ටනවාට ඔබ කැමතිද ඔබට දැනුනොත් අයියෝ මං රැවටුණා මම මේ බොරුවට අහු වුණා කියලා ඔබට හිතෙනකොට ඔබ කොච්චරනම් අපහසුතාවයකට පත් වෙනවද ඒ නිසා කිසිම විදිහකින් තමන්ට අකමැති දේ තව කෙනෙකුට සිදු කරන්න එපා බොරුවෙන් වළකින්න මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා මත් වෙන දේවල් මත්ද්‍රව්‍ය වර්ග එතකොට ඒ චේතනාත්මකව මත් වෙන අදහසින් දැන් බෙහෙතක් හැටියට ගත්ත දෙයක් වෙන්න පුළුවන් ඒක බෙහෙතක් අපි තුමු වෛද්‍යවරයෙක් දෙනවා යම් මාත්‍රාවක් ඒක මේ සෑහෙන්දෙන් එකක් බොන්න බෙහෙතක් දෙනවා දැන් මේ දවස්වල ඔබට මතක ඇති මේ හෙම්බිරිස්සාවට බොන සමහර සිරප් වර්ග කැස්සට දෙන සිරප් වර්ග සමහරු මේක බෝතල් පිටින් අදි මාත්‍රාවසෙන් අරගෙන සමහර වෛද්‍යවරු නියම කරන බෙහෙත් වර්ග පවා ෆාමසිවල තහනම් කරා පහුගිය කාලේ. එතකොට යම්කිසි බෙහෙතක් වෙන්න පුළුවන්. ඒ බෙහෙත හෙම්බිරිස්සාවකට වෙන්න පුළුවන්, කැස්සකට වෙන්න පුළුවන්, පෙනහළු ආබාධයකට වෙන්න පුළුවන්. එවැනි දෙයක් මේ සැහැන්දකින් එකක් බොන්න කියන වෛද්‍යවරු. හැබැයි ඔබ චේතනාත්මකව ඔබට හිතෙනවා මේක මේ මත් වෙනවලු. කවුරු හරි කියනවා ඕක ගොඩක් බීපම් බෝතලයක් බීපම් ඔකේ මත් වෙනවා. අසනීපයක් නැතුව මත් වෙන අදහසින් බොන. එතකොට එතන චේතනාත්මක මත් වීම පිණිසයි ඒක අරන්තිය. ඒ නිසා මේ හැම දෙයක්ම චේතනාවක් එක බැඳෙනවා. එතකොට ගිහි ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඔන්න ඔය පංචශීලය. මේ කාරණා පහ මම විස්තර ඇතුව ඔබට කිව්වේ දැන් ගිහි ශ්‍රාවකයා නිති පන්සිල් රකින්න කෙනාට නටන්න, ගයන්න, වාදනය කරන්න, සින්දු කියන්න ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න රන් රිදී මුතුමැණි පරිහරණය කරන්න එපා කියලා තියනවාද? එහෙම දෙයක් බුදුදහමේ නෑ. නිති පන්සිල් රකින්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. පිරිසිදුකම ලස්සන තමන්ගේ ජීවිතේ බුදුහාමුදුරු උපමා කරේ ගිහි ශ්‍රාවකේ මොනරෙක් වගේ. ගිහි ශ්‍රාවකයා උපමා කරනවා මොනරට? මොනර කියන්නේ බොහොම ලස්සනයි. පිල් විදහාගෙන නටනවා. එතකොට ඒ වගේ ගිහි ශ්‍රාවකයාගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ උපමා කරේ පංච කාමයන් තුල කාමභෝගී ජීවිත ගත කරනවා. දැන් බලන්න ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ඥාති ශ්‍රාවකෙක් වෙච්ච මහානාම කියන ශාක්‍ය කුමාරයා. ඔහු ව්‍යාපාරිකෙක්, බොහොම ධනවතෙක්, ශාක්‍ය වංශික රාජ කුමාරයෙක්. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙච්ච කෙනෙක්. ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක්. මට ඉතින් අමුදරුවෝ ඉන්නවා. මම රන් රිදී මුතුමැණික් පරිහරණය කරන කෙනෙක්. ඒ කියන්නේ ඒ කාලේ තමන්ව අඳුන්නලා දුන්නේ මේ විදිහට. මට අමුදරුවන් ඉන්නවා, මං රන් රිදී මුතුමැණික් පරිහරණය කරනවා, මං කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. එතකොට ගිහි ශ්‍රාවකයා පංච කාමයන් තුල ජීවත් වෙනවා. විවාහ වෙනවා, කාමභෝගීව ජීවිතේ විවාහ ජීවිතේ ගත කරනවා. ලස්සනට කැමති, ලස්සන දේවල්, ප්‍රියමනාප දේවල්. ඊළඟට ඒ අයට දරුවෝ ඉන්නවා, දරුවන්ගේ අනාගතය ගැන හිතනවා. කසී සලු, ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ වටිනාම සලු පිළිවර්ග. ශාක්‍ය කුමාරයෙක් හැටියට බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඒ කාලේ මම කසී සලු, ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ වටිනාම සලු පිළි. මම පොරොණ කෙනෙක්. රන් රිදී මුතුමැණික් පරිහරණය කරන කෙනෙක්. බොහොම ලස්සනට ඇඳලා පැළඳලා රන් රිදී මුතුමැණික් පරිහරණය කරන කෙනෙක්.
එතකොට ওই විදිහට බුදුහාඳුරන් ඉදිරියේ මහානාම සාක්‍ය කුමාරයා තමන් අඳුන්වලා දීලා බුදුරජාන් වහන්සේගෙන් ධර්ම කාරණ අහනවා. ඒ නිසා මතක තියාගන්න ගිහි ශ්‍රාවකයා ගිහි ජීවිතයේ තුල ධර්මී හැසිරෙන ශ්‍රාවකයා තමන්ට සාධාරණව ධර්මිෂ්ඨව කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන් නම් ඔබ උත්සාහ කරන්න වීරිය කරන්න.